මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මේ දක්වා පැවති තරගවලදී ශ්‍රී ලංකාව එක් රෙදි පදක්කමක් හා ලෝකඩ පදක්කම් තුනක් හිමි කරගෙන සිටිනවා. පසුගිය 2014 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේදී බරයිස්ලිමේ සව්වකෙන් ශ්‍රී ලංකාවට එක් ලෝකඩ පදක්කමක් පමණක් හිමි වී තිබුණා. මේ අතර බරයිස්ලිමේ සව්වෙන් මෙවර පදක්කම් දෙන ක්‍රීඩකයින් අද පෙරවරුවේ ජලි මව්බිමට පැමිණියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනාගත් ඉන්දික දිසානායක චතුරංග ලක්මාල් හා දිනුෂා ගෝමස් ඇතුළු බරයිස්ලිමේ කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගත්තා. පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලකදී බරයිස්ලිමේ ඉසව්වෙන් මෙරට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගත්තේ මේ වසරේදී. මෙම ඉසව්වෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ පදක්කමක් දිනු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව ලෙස දිනුෂා ගෝමස් මෙවර වාර්තා අතරට එක් වුණා. කටුනායක සිට කොළඹලා පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමට මග දෙපසද උත්සව සංවිධානය කර තිබුණා. ඔවුන් පිළිගැනීමේ ප්‍රධාන උත්සවය පැවැත්වුණේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී. ලෝක බලවත් රටවල් 71ක් පරාජය කරලා ත්‍රිදි පදක්කම ජයග්‍රහණකින් ලැබීම පිළිබඳ විශාල සතුටක් වගේම තව පැත්තකින් විශාල දුකක් තියෙනවා. මොකද රම් පදක්කම ඉතා පහසුවෙන් ජයග්‍රහණ කරන්න අවස්ථාවක් තිබ මට. මේක ලෝකඩ පදක්කමක් වුණාට මට මේක රම් පදක්කමටත් වැඩිය වටිනවා. මොකද මම බොහොම කාලෙක ඉඳලා ගොඩාක් ශරීරයට වේදනා දීලා මගේ බරත් එක්ක සටන් කරලා මම මේ ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තේ. ඒ කියන්නේ හැඟීම් මට විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මොකද ජාතික කොඩිය ඉහළට අනිත් රටවල් දෙකත් සමගම ඉස්සෙද්දී මට මාර අභිමානයක් දැනෙනවා. කියන්නේ මම කියන්නේ මම මගේ රටේ කොඩිය ඉහළට ඔසවන්න තරම් වාසනාවන්තක වීම ගැන මට ලොකු සතුටක් දැනෙනවා. ඒ මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. මේක අවුරුද්දකින් දෙකකින් ගත් එකක් නෙමෙයි. මීට කලින් හිටපු ක්‍රීඩා ඇමතිවරුත් මේකට ගොඩක් සහයෝග දීලා තියෙනවා. ඉතින් මම ආපු වෙලේ ඉඳලා මම කල්පනා කරේ ක්‍රීඩකයන්ට තියෙන්න ඕන සෑහෙන කාලයක් තමන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වඩව ගන්න. තරඟ ජයග්‍රහණය කරපු අයට හිමි මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒක අපි ලබලා දෙනවා පළවෙනියෙන්. දෙවනුව අධිකරණ ජනාධිපතිතුමාටත් ඒ වගේම ගරුවක් අමාත්‍යතුමාත් එක්කත් සාකච්ඡා කරලා අපිට බලාපොරොත්තු වෙනවා. මොකද සමහර අයට නිවාස නැහැ. මම බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාසමැතිතුමාත් එක්ක සාකච්ඡා කරන්න ඒ සම්බන්ධව. ඒ වගේම තව දින පහසුකම් ටික ජයග්‍රහණය ලැබපු අයට දෙන්න, අනාගතයේ ජයග්‍රහණය කරලා එන අයටත් අපිට ඒ සහයෝගයේ ශක්තිය ලැබලා දෙන්න මගේ බලාපොරොත්තුව තියෙනවා.